ආයුබෝවන් ප්‍රමේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා වැඩි වැඩ නැතුව ඉක්මනින්ම chicken biryani එකක් හදාගන්නේ කොහොමද කියලා ඕනිම කෙනෙක්ට මේ biryani එක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් මේ biryani එකේ original recipe එක නම් නෙමෙයි biryani හදන තවත් ක්‍රම තිබුණත් මම අද ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන්ම biryani එකක් හදාගන්න පුළුවන් තවත් එක ක්‍රමයක් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු මුලින්ම මම බිත්තර ටික බැද ගන්නයි යන්නේ ඒකට මම මේ වගේ ඇතිලියකට පොල් තෙල් මේස් හැඳි දෙකකුයි මිරිස් කුඩු තේ හැඳි එකකුයි කහ කුඩු තේ හැඳි කාලකුයි එකතු කරගෙන ඒ ටික හැඳි ගන්න ගමන් පොල් තෙල් ටික රත් කර ගන්නවා පොල් තෙල් ටික රත් වුණාට පස්සේ මම තඹගත්තු බිත්තර ටික එකතු කර ගන්නවා දැන් මේ ටික විනාඩි දෙකක් විතර සම්මන් පාට වෙනකම් බැද ගන්න. ඔයාලට බිත්තර කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මේ බිරියානි එක හදාගන්නේ 5 දෙනෙකුට සෑහෙන්න. බිත්තර ටික බැදගත්තට පස්සේ මම ඒ ටික වෙනම භාජනයකට අයින් කරගෙන බිරියානි එක හදාගන්න ඒ ඇතිලියටම නැවතත් පොල් තෙල් මේස හැඳි පහක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ මම හීනියට ලියාගත්ත ලොකු රටඩෝනි ගෙඩි 4ක් එකතු කරගන්නවා. දැන් මේ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. මේ වෙලාවේදී මම බිරියානි එක අන්තිමටම ගානිෂ් කරගන්න ඕනි නිසා ලුණු ටිකක් අයින් කරගන්නවා. දැන් මම ලුණු මිශ්‍රණයට බේ ලීෆ් කොළ 2කුයි, තලාගත්ත එනසාල් 5කුයි, කරාමුණටි 5කුයි, පොඩි කුරුදු පොතු 4කුයි, ඉස්ට්‍රා ඇනිස් එහෙම නැත්නම් බිරියානි මල් 1කුයි එකතු කරගන්නවා. තව මම හොඳින් chop කරගත්ත ඉඟුරු සහ සුදු ලුණු paste එකෙන් මේස ඇඳි 6ක් විතර එකතු කරගෙන මේ ටික සුවඳ එනකන් බැද ගන්නවා. දැන් මම හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත chicken kilo එකක් එකතු කරගෙන මේ විදියට හොඳින් කලවම් කරගන්නවා. මම මේ ගන්න ingredients ප්‍රමාණයත් එක්ක පහල තියෙන description box එකේ තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. කලවම් කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර පියනකින් වහලා අඩුම ගින්දරින් චිකන් ටික තඹ ගන්න ඕනි. දැන් මම පිළිවෙලින් ලුණු කුඩු මේස හැඳි 1හමාරකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි 2කුයි බිරියානි මසාලා මේස හැඳි 5කුයි රවුමට කපාගත්ත තක්කාලි ගෙඩි 2කුයි මිංචි කොළ ටිකකුයි කොත්තමල්ලි කොළ ටිකකුයි මුදවපු කිරි කෝප්ප 1හමාරකුයි කැලිමිරිස් මේස හැඳි 1කුයි එකතු කරගෙන මුදවපු කිරි ටික හොඳින් දියවෙනකම් කලවම් කරමින් උයා ගන්නවා මම මේ බිරියානි එකට දාගත්තේ කඩෙන් ගත්ත බිරියානි මසාලා එකක්. ඔයාලට බිරියානි මසාලා ගෙදරම හදාගන්න විදිය ඕනි නම් මට කමෙන්ට් එකක් දාන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ පියනකින් වහලා අඩුම ගින්දරින් විනාඩි 15ක් 20ක් විතර උයා ගන්න ඕනි. විනාඩි 20කට විතර පස්සේ මම මේ විදියට කලවම් කරලා chicken කෑලි ටිකක් වෙනම භාජනයකට අයින් කරගන්නවා.
ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. මම මේ බිරියානියක හදාගන්නේ හාල් කිලෝ 1කින් විතර. හාල් ටික උයාගත්තට පස්සේ ඒකෙන් භාගයක් විතර මේ විදිහට එකතු කරලා අතුර ගන්නවා. මෙන්න මේ වෙලාවේදී මම අර අයින් කරගත්ත චිකන් ටිකත් එකතු කරගෙන අතුර ගන්නවා. ඊට පස්සේ චිකන් එක උඩට ඉතුරු බත් ටිකත් මේ විදිහට දාගෙන අතුර ගන්න. මම අරගත්තේ බාස්මති හාල්. ඔයාලට කැමති හාල් වර්ගයක් ගන්න පුළුවන්. දැන් මම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලකට කහපාට ෆුඩ් කලරින් බින්දුවක් දාගෙන ඒක කලවම් කරලා මේ විදිහට එකතු කරගන්නවා. එහෙම කරගන්න එක අවශ්‍යම නෑ. ඊට පස්සේ පිළිවෙලින් රවුමට කපාගත් තක්කාලි ටිකකුයි, දෙහිපෙති ටිකකුයි, කොත්තමල්ලි කොළ ටිකකුයි, මිංචි කොළ ටිකකුයි එකතු කරගෙන පියනකින් වහගෙන අඩුම ගින්දරින් විනාඩි 3ක් විතර උයා ගන්න. විනාඩි 3කට විතර පස්සේ බිරියානියක හොඳින් කලවම් කරගන්න. ඔයාලට විශේෂයෙන්ම මේ වෙලාවේදී කියන්න ඕනි, බිරියානියක කලවම් කරන්න කලින් අනිවාර්යෙන්ම දෙහි පෙති ටික අයින් කරගන්න. එහෙම අයින් කරගන්න බැරි වුණොත් බිරියානියකෙන් පැඟිරි රසක් දැනෙන්න ගන්නවා. මට දෙහි පෙති ටික කලවම් කරන්න කලින් අයින් කරගන්න අමතක වුණා. කලවම් කරන අතරතුරේ තමයි අයින් කරගත්තේ. ඒ වෙනකොටත් බිරියානියකෙන් ටිකක් පැඟිරි රසක් දැනුණා. ඒක නිසා ඔයාලා මතක් කරලම දෙහි පෙති ටික අයින් කරගන්න. එහෙමත් නැත්නම් දෙහි පෙති බිරියානියකට දාගන්න එක අවශ්‍යම නැහැ. දැන් නම් මම බිරියානියක හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම රසමරසට හදාගත්ත චිකන් බිරියානියක. කලින් මම බදලා අයින් කරගත්ත ලුණු වලිනුයි මිංචි කොළ වලිනුයි තමයි බිරියානියක ගානිෂ් කරගෙන තියෙන්නේ. වැඩි වැඩ නැතුව ඉක්මනින්ම මේ වගේ බිරියානි එකක් ඔයාලටත් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යෙන්ම try කරලා බලන්න.